අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති. සුත්ත නිපාතය. පූජ්‍ය කිරිපත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. අම්මහකම් භගවතෝ සිරි සද්ධම්මේ සුත්තන්ත පිටකේ කුද්දක නිකායේ සුත්ත නිපාතෝ. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ සුත්ත නිපාතයයි. පිළිගැන්වීම මුළු හදවතින්ම තෙරුවන් සරණ ගිය සදහැවතුන් වෙතටයි. පරම පූජනීය වූ බුද්ධ වචනයේ තැන්පත් මහා සද්ධර්ම මංජුසා වූ සූත්‍ර පිටකයෙහි කුද්දක නිකායට අයත් සුත්ත නිපාතය නම් පරිසුද්ධ වූ ග්‍රන්ථයේ අංග සම්පූර්ණ සිංහල පරිවර්තනයයි. පරිවර්තකගෙන් මෙම පූජනීය ග්‍රන්ථයේ සටහන් වී තිබෙන්නේ අති පාරිසුද්ධ වූ ශ්‍රී සද්ධර්මයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ආරම්භය සුන්දරය, මෙදස් සුන්දරය, අවසානය සුන්දරය. ශ්‍රී සද්ධර්මයේ වනාහි ප්‍රණීත රසති මදු ගුලාවක් වෙන්. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මේ මදුමය. ඔබත් මේ පූජනීය ග්‍රන්ථයේ දෝතට පිළිගත් විට ඔබේ අතට හසුවන ඕනෑම පිටුවක් පෙරලන්න. ඉන්පසු ඒ පිටුවේ සඳහන් ඒ භගවත් දෙසුම ආරම්භයේ සිටම කියවන්න. ඔබත් සදහම් රස දහරින් කුල්මත් වී යනු ඇත. අමා නිවන් රස හැම දහම් පදයකම තිබේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ සුත්ත නිපාතේ අට්ටක පරායන වර්ගයත් ගිහිගෙදර බ්‍රහ්මචාරීව වාසය කළ නන්ද මාතා වැනි උත්තම කුලකාන්තාවෝ කටපාඩමින් දරාගෙන සිටියහ. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. සුත්ත නිපාතේ යන නම පවා ඔවුන්ට ගුරු නොවේ. ඊට හේතුව ධර්මයේ නාමයෙන් අපට ඉගෙන ගන්නට ලැබී තිබෙන්නේ ඉතා සීමිත දෙසුම් කිහිපයක් වීමයි. ඒවයෙන් ඉස්මතු කර පෙන්වන්නට හදන්නේ මෙලව සැප පමණක් වීමය. මේ නිසා මහා නිධානයක් පොළවේ සැඟවී තිබෙන්නාක් මෙන් මේ අමිල වූ මහානීය ශ්‍රී සද්ධර්මය ව්‍යවහාරික ලෝකයට සැඟවී පවතී. මේ අවාසනාවන්ත තත්ත්වය මුදවා ගැනීම පිණසය මේ පරිවර්තනය කරන්නට සිතට ගත්ති. මෙම පූජනීය ග්‍රන්ථයේ සිරි සදහම් භගවත් දෙසුම් 70ක් ඇතුළත්ය. මේ දෙසුම් ඔබේ හද නැගෙන දුක් පැවුල් විසදමයි. ඔබට සහනය ලබා දී ඔබේ බුද්ධියේ නිම්වලලු පුළුල් කරවයි. ඔබව ශාන්ත සුවයකට පත් කරවයි. ඔබේ විමසුන් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරී ගිය අමරණීය ජීවිතය ලබා දී මේ භගවත් දෙසුමන් විවේක සිතින් කියවන්න, ඉවසීමෙන් කියවන්න, යලි යලිත් කියවන්න, තේරුම් පැහැදිලි කරගන්න, නුවණ මෙහෙවීමට මහන්සි ගන්න. ටිකෙන් ටික ඔබ වෙනස් වනු ඇත, ශාන්ත වනු ඇත. අධ්‍යාත්මිකව ඔබ ධනවත් වන ආකාරය ඔබටම ප්‍රත්‍යක්ෂ වනු ඇත. 2500 වසරකට පෙර පිරිනිවන් පාවදාළ අපගේ අත්‍යුත්තම ශාස්ත්‍රූන් වහන්සේගේ අසරිමත් සද්ධර්මය ශරීරය ජීවමානව වැඩ සිටින ආකාරය ඔබට දැකගත හැකි වනු ඇත. කෙමෙන් කෙමෙන් ඔබත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙතම ගමන් කරන ආකාරය ඔබටම ප්‍රත්‍යක්ෂ වනු ඇත. මේ ශ්‍රී සද්ධර්මය අපගේ භාෂාවට පරිවර්තනය කිරීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් විය. මාය කොතරම් වෙහෙසි කර ඇද්දැයි දැනගත හැක්කේ පාලි භාෂාව දන්නා කෙනෙකු ඒ පාලි දෙසුමන් සිංහල පරිවර්තන හා ගලපා බලමින් මේ කියවන විටකය.
එක ගාථා රත්නයක් සිංහලට හැරවීමට ඇතැම් විට දවසක්ම ගත විය. පාලි ගාථාවන්ගේ පරිවර්තනය මෙහි යත්තේ පද්‍යානුසාරයෙන්. ගද්‍ය කොටස් ගද්‍යයෙන්ම දක්වා තිබේ. මෙම පරිවර්තනය සඳහා මා භාවිතා කළේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට අයත් සුත්ත නිපාත යන ග්‍රන්ථ රත්නයයි. ඒ දෙසුම් වලට අයත් ඓතිහාසික තොරතුරු උපුටා ගත්තේ සුත්ත නිපාත අටුවාවෙනි. මේ ශ්‍රීසත් ධර්මයේ අතුරුදහන් වන නොදී දිවි පරදුරට තබා රැකගත් උත්තමයන් හට මාගේ නමස්කාරය වේවා. පාලි ඉංග්‍රීසි ශබ්ද කෝෂයේද මේ සඳහා මට උපකාරී විය. මේ පාරිශුද්ධ භගවත් දෙසුම් වල පරිවර්තන කාර්යයේදී උපකාරී වූ පින්වත් හපුරුදෙනියේ පියදාසන ස්වාමින් වහන්සේට, පින්වත් ගම්පහ පාසාදික ස්වාමින් වහන්සේටද, අපගේ අසපුවේ වැඩ සිටින අනෙක් ස්වාමින් වහන්සේලාටද, කැපකරු පින්වතුන්ටද, ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා. විශේෂයෙන් මේ පූජනීය ග්‍රන්ථරත්නය ඔබ අතට පත්කරවන අපගේ කල්යාණ මිත්‍ර දයාවංශ ජයකොඩි මහතාටත්, ජයකොඩි මැතිනියටත්, එම සමාගමේ කාර්ය මණ්ඩලයටත්, ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා. මගේ ජීවිතයට අතදුන් පැවිදි උතුමන් වහන්සේලාටත්, දෙමාපියන්ටත්, ගිහි පින්වත් සැමටත්, ලෝවැසි දෙව්මිනිස් සැමට ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා. ඔබට තෙරුවන් සරණයි. කිරිබත්ගොඩ ඥානානන්ද හිමි. මහමෙවුනාව භාවනා අසපුව, වඩුවාව යටිගල් ඔළුව පොල් ගහවිල. ප්‍රස්තාවනාව ශ්‍රී සද්ධර්මය සොයාගත්තේ භගවත් බුදුරජාණන් වහන්සේ විසින්ම මෙසේ පෙන්වා දෙන සේක. පින්වත් ආනන්දය, මාගේ පිරිනුවන් පෑමෙන් පසු ඔබලාට මෙසේ සිතෙන්නට පුළුවනි. අතීතයට ගිය ශාස්ත්‍රූ වරයෙකුගේ ධර්මයක් නේද මේ කිය. දැන් අපට ඒ ශාස්ත්‍රූන් වහන්සේ නැතයි. පින්වත් ආනන්දේ කිසිසේත්ම එසේ නොසිතිය යුතුය. පින්වත් ආනන්දේ, යම් ධර්මයක් මා විසින් දෙසන ලදද, යම් විනයක් පනවන ලදද, මාගේ ඇවෑමෙන් පසුවේ ඔබලාට ශාස්ත්‍රූ වන්නේ. මහා පරිනිබ්බාන සූත්‍රය, දීඝනිකාය. කම්නත වක්කලි, මේ කුණකය දැකීමෙන් කවර ප්‍රයෝජනයක්? යමෙක් වක්කලි ධර්මය දකී නම් හේ මාව දකින්නේ. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ ධර්මය. වක්කලි, ධර්මය දකින කෙනා මාව දකින්නකි, මාව දකින කෙනා ධර්මය දකින්නකි. වක්කලි සූත්‍රය, සංයුත්ත නිකාය. පින්වත් මහණෙනි, කන් යොමුකොට අසන්න. ඒ අමා නිවන මට අවබෝධ වුණා. මම කියා දෙන්නෙමි. ඔබට මම දහම් දෙසන්නෙමි. ඔබට මා කියා දෙන පිළිවෙලට හොඳින් පිළිපදින විට යම් කරුණක් පිණිස සැදැහැවත් තරුණයන් ගිහිගේ අතහැර පැවිදි වෙද්ද, ඒ උතුම් අරිහත්වයේ මේ ජීවිතයේදී ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට පැමිණ වාසය කළ හැකිය. මහා වග්ගපාලි, මහා කන්දකය. පින්වත් සුභද්දය, මා කියා දෙන පිළිවෙලට භික්ෂුන් වහන්සේලා වාසය කරත්නම් මේ ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් නොවන්නේය. මහා පරිනිබ්බාන සුත්ත, දීඝනිකාය. සම්බුද්ධත්වයට පත් වූ මුල් දිනවල නේරංජරා ගම්පෙර අජපල් රුක් සෙවණේ හුදෙකලාවේ සිටි භාග්‍යතුන් වහන්සේට මේ අදහස ඇති විය. ගුරුවරයෙක් නැතුව වාසය කිරීම දුකකි. එනිසා මාද යම්කිසි ගුරුවරයෙකු තෝරාගෙන සත්කාර කරමින් වාසය කළ යුතුය. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ නුවණින් විමසන්නට පටන් ගත්තා. මාහට සම්පූර්ණ කරගත නොහැකි වූ සීලයක් හෝ සමාධියක් හෝ ප්‍රඥාවක් හෝ විමුක්තියක් හෝ විමුක්ති ඥාන දර්ශනයක් හෝ තිබේ නම් ඒ සම්පූර්ණ කර ගැනීම පිණිස උපදෙස් ගත යුතු, සත්කාර කළ යුතු, ගුරුතන්නේ තබා ගත යුතු කිසිවෙක් සිටිද්දැයි
එහෙත් දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බඹුනන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුල එලෙස සත්කාර කොට ගුරුතන්ණි තබාගත යුතු කිසිවෙක් නොදක්කෙමි. එහෙයින් මා විසින් යම් ධර්මයක් අවබෝධ කරන ලද්ද ඒ ධර්මයම සත්කාර කොට ගුරුතන්ණි තබා වාසය කරන්නෙම් නම් මැනවයි සිතා ගත්තෙමි. ගාරව සුත්ත සංයුත්ත නිකායි. පින්වත් නීග්‍රෝධය, සති දෙකක් බලා සිටින්නට අවශ්‍ය නැත කියන දේ අවබෝධ කරගත හැකි කපටි නැති මායා නැති ඍජුගතු ඇති කෙනෙක් මා වෙත පැමිණෙත් නම් මට පුළුවන් ඔහුට නිවන් මඟ කියා දෙන්න. මට පුළුවන් ඔහුට දහම් දෙසන්නට. මා කියන ආකාරයට ඔහු කටයුතු කරන්නේ නම් ඉතා සුළු කලකදී අරහත්වේ සාක්ෂාත් කළ හැකිය. උදුම්බරික සීහනාද සුත්ත දීඝනිකාය. පින්වත් මහණෙනි, හීන වූ දෙයක් අග්‍ර වූ දෙයක් ලැබිය නොහැකි. අග්‍ර වූ දෙයකින් අග්‍ර වූ දෙයක් ලැබිය හැකි. පින්වත් මහණෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රණීත මේවදයක් වන දැන් ඔබට සාතුන් වහන්සේව පවා මුණ ගැසී ඇත. දැන් ඉතින් වීරිය කළ යුතුය. ද්විතීය දසබල සුත්ත සංයුත්ත නිකාය. පින්වත් මහණෙනි, හැම ධර්ම කතාවක්ම තිබෙන්නේ මේ සඳහාය. හැම ධර්ම සාකච්ඡාවක්ම තිබෙන්නේ මේ සඳහාය. ගුරුවරුන් ඇසුරු කළ යුත්තේ මේ සඳහාය. සවන් යොමුකොට දහන් ඇසිය යුත්තේද මේ සඳහාය. එනම් කිසිවකට නොබැඳී සදහටම නිදහස් වීම පිණසය. මහාවග්ග අංගුත්තර නිකාය. පින්වත් ආනන්දේ, ශ්‍රාවකයෝ සාත්තුන් වහන්සේ කෙරෙහි වෛරී ප්‍රතිපත්තියෙන් යුතුව හැසිරෙත්නම්, මිත්‍ර ප්‍රතිපත්තියෙන් නොහැසිරෙත්නම් ඒ කෙසේද? පින්වත් ආනන්දේ, මෙකරුණෙහිලා සාත්තුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් හිතවත්ව ධර්මය කියා දෙති. මේ දෙය ඔබගේ යහපත පිණිස පවතී යයි. එහෙත් ශ්‍රාවකයෝ ඒවා අසන්නට කන් යොමු නොකරති, සිත යොමු නොකරති, අවබෝධයට සිතු නොමෙහෙවති. එවිට ඔහු සාත්‍රු ශාසනයෙන් බැහැරට යති. මේ වනාහි සාත්‍රුන් වහන්සේ කෙරෙහි වෛර ප්‍රතිපත්තියෙන් වාසය කිරීම වේ, මිත්‍ර ප්‍රතිපත්තියෙන් ඇසුරු නොකිරීම වේ. එහෙත් ආනන්ද, යම් ශ්‍රාවකයෙක් මිත්‍ර ප්‍රතිපත්තියෙන් තම සාත්‍රුන් වහන්සේ ඇසුරු කරත් නම් වෛරී ප්‍රතිපත්තියෙන් ඇසුරු නොකරත් නම් ඒ මෙසේ ශ්‍රාවකයින්ට මහත් කරුණාවෙන් හිතවත්ව ධර්මය කියා දෙන විට ඉතා කැමැත්තෙන් ඒවා අසා ගනිති. හොඳින් සවන් යමා සිටිති. අවබෝධයේ පිණිස හිත හසුරුවති. ඔහු කිසි දිනක සාත්තු ශාසනයෙන් බැහැර නොය. ඔවුන් වනාහි සාත්තුන් වහන්සේ කෙරෙහි වෛරී ප්‍රතිපත්තියෙන් තොරය, මෛත්‍රී ප්‍රතිපත්තියෙන් යුක්තය. එහෙයින් ඔබලාත මා කෙරෙහි වෛරී ප්‍රතිපත්තියෙන් නොහැසිරෙන්න, මෛත්‍රී ප්‍රතිපත්තියෙන් හැසිරෙන්න. ඒ ඔබට හිතසුව පිණිස පවතී. පින්වත් ආනන්දය, කුඹල්කරුවෙක් මැටි භාජන අමුයෙන් හදන්නාසේ මම කටයුතු නොකරමි. මම වනාහි යලි යලිත් පැහැදිලි කොට කියා දෙමි. යලි යලිත් යහපත අයහපත ඉස්මතු කොට කියා දෙමි. අසාරයෙන් මුදවාගෙන සාරයේ පිහිටුවන්නට සලස්සමි. මහා ශුන්්‍යත සුත්ත මජ්ක්‍ධිම නිකාය. පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේලා කියා දෙන මේ සද්ධර්මය අවබෝධ නොකිරීම නිසා, තම තමන් ප්‍රත්‍යක්ෂ කර නොගන්නා නිසා මේ ලෝක ප්‍රජාවම අවුලට පත් වූ නූල් කැටියක්සේ, අවුලට පත් වූ මහා විදුරු ගොඩක්සේ දුකට පත්වෙමින් අපායේ වැටෙන සසර ගමන ඉක්මවා ගත නොහැකිව සිටිති. මහා නිදාන සුත්ත දීඝනිකාය. පින්වත් පංචසික, මාගේ ශ්‍රාවකයෝ මා කියා දෙන ධර්මයේ සම්පූර්ණ වශයෙන් අවබෝධ කර ගනිත්නම් ඒ සියලු දෙනාම සියලුම දුක් නිමා කොට
අද අදම අරිහත්වයට පත්වනු ඇත. මා කියා දෙන ධර්මයෙන් වැඩි කොටසක් අවබෝධ කර ගනිත්නම් ඒ හැම දෙන අනාගාමී බවට මේ ජීවිතය තුළ පත්වනු ඇත. ඊට අඩුවෙන් අවබෝධ කරතත් නම් ඒ හැම දෙන සකදාගාමි වනු ඇත. ඊටත් අඩුවෙන් අවබෝධ කරත්නම් ඒ හැම දෙන සෝතාපන්න වනු ඇත. ස්ථිරවම නිවන් අවබෝධ කරනු ඇත. මෙසේ පින්වත් පංචසික මාගේ ශාසනයේ තිබෙන මේ පැවිදි බව කිසිසේත් හිස් දෙයක් නොවේ. වඳ බවට පත් වූ දෙයක් නොවේ. මේ පැවිද්ද ඵල සහිත දෙයකි. ඉහළටම දියුණු කළ හැකි දෙයකි. මහා ගෝවින්ද සුත්ත දීඝනිකාය. එහෙයින් සාරිපුත්ත, ඔබලා විසින් මේ සද්ධර්මයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට කියා දිය යුතුය. යම්කිසි බොළඳ සිත් ඇති කෙනෙකුට තථාගතයන් වහන්සේ කෙරෙහි සැකයක් හෝ විමතියක් තිබේ නම් සද්ධර්මයේ තේරුම් ගැනීම තුළින් තථාගතයන් වහන්සේ පිළිබඳ සියලු සැක සංකා ඔහු කෙරෙන් පහවනු ඇත. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට මේ ලෝකයේ සියලු ධර්මයන්ගේ යථා ස්වභාවය හෙවත් ධර්ම ධාතුව වනාකොට අවබෝධ වී තිබේ. මහා ප්‍රධාන සුත්ත දීඝනිකාය. පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විස්මයට පත් කරවන්ට නොවේ, ජනතාව සුරතල් කරන්ට නොවේ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්නට නොවේ, ජනතාව මාගෙන මෙසේ හඳුනත්වා කියා නොවේ, ශ්‍රාවකයින්ගේ මෙලව පරලව යහපත පිණිස නිවන් මගේ හැසිරෙන්නට උනන්දු කරවීම පිණිස. නලකපාන සුත්ත මජ්ඣිම නිකාය. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වැඩ සිටින්නේ තණ්හාව මුළුමලින්ම සිඳ දැනීමෙනි. යම් තාක්කල් තථාගත සිරුර පවතීද, ඒ තාක්කල්ම දේ මිනිසුන්ට උන්වහන්සේව දැකගත හැකිය. තථාගත සිරුර බිඳී ගොස් ජීවිතය නිමාවුන කල්හි දෙව් මිනිසුන්ට යළි කිසි දිනක තථාගත සිරුර දැක්ක නොහැකි. පින්වත් මහණෙනි, උපමාවකින් කීවොත් නටුවෙන් ගිලිහුණ අඹ පොකුරක් වෙන්න තථාගත සිරුර පවතින තාක් දෙව් මිනිස් ලෝකයාට එය දැක්ක හැකිය. සිරුර බිඳී ජීවිතය නිමා වූ කල්හි යළි කිසිදා ඒ තථාගතයන් වහන්සේගේ ශරීරය දැකගත නොහැකිය. භක්මජාල සුත්ත දීඝනිකාය. පින්වත් උපාලි, ඔබ යම් ධර්මයක් දන්නේ නම් සැබවින්ම මේ ධර්මය සසරේ කලකිරීම පිණිස නොපවතී යයි, නොයල්ම පිණිස නොපවතී යයි, දුක් නැති කිරීම පිණිස නොපවතී යයි, එවිට උපාලි ඔබ ඒ කාන්තයෙන් නිගමනයකට පැමිණිය යුතුය. මෙයනම් සද්ධර්මය නොවේ, මේ විනය නොවේ, මේ සාතුන් වහන්සේගේ ශාසනය නොවේ යයි. පින්වත් උපාලි, යම් ධර්මයක් ඔබ දන්නේ නම් සැබවින්ම මේ ධර්මය සසරේ කලකිරීම පිණිස පවතීයයි, නොයල්ම පිණිස පවතීයයි, දුක් නැති කිරීම පිණිස පවතීයයි, එවිට උපාලි ඔබ ඒකාන්තයෙන්ම නිගමනයට පැමිණිය යුතුය. මේනම් සද්ධර්මය වේ, මේ විනය වේ, මේ සාතුන් වහන්සේගේ ශාසනය වේ යයි. සත්තු ශාසන සුත්ත අංගුත්තර නිකාය. සාදු, සාදු, සාදු.